සුබ උදෑසනක් පුතා දුව ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂ පාඩමක් හොඳට හිතට ගන්න අනාගත කාලේ යමක් කරනවා කියලා කියන්නේ කොහොමද අනාගත කාලයේදී යමක් කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා කොහොමද කියන්නේ අනාගත කාලයේදී යමක් කරන්න යන වෙලාවට කරන්න සූදානම් වෙන වෙලාවට අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියන පාඩම තමයි මං කියලා දෙන්න යන්නේ අපි අනාගත කාලයට කියනවා ෆියුචර් ටෙන්ස් අනාගත කාලයට කියනවා ෆියුචර් ටෙන්ස් මේ ෆියුචර් ටෙන්ස් හදාගන්නකොට පුතා අපිට ඒක කරන්න පුළුවන් ඉස්සෙල්ලාම වාක්‍යයක තියෙනවනේ සබ්ජෙක්ට් එකක් උක්තියක් ඒ උක්තිය සමග will කියන WILL will කියන helping verb එකක් එක්ක infinitive form of the verb ක්‍රියාපදයේ infinitive කියන්නේ මූලික ස්වරූපේ භාවිත කරාම ඔයාලට අනාගත කාලය හදාගන්න පුළුවන් හරි මම ඒක කරන්නම් okay I will do it okay I will do it එතකොට okay I will do it කියන එක නිකන් කියන හරි මම ඒක කරන්න ඉදිරියේදී කරන්න මේක ඔයාලා spoken english වලදී I කියන එකත් එක්ක will එකතු වෙලා I කියලා භාවිත කරන්න පුළුවන් capital I apostrophe නැත්නම් උඩුකමාව double l okay I'll do it අනේ ඒ විදිහට තමයි spoken english වලට යන්නේ oh guy how are you did you do that no I'll do it tomorrow අනේ ඒ විදිහට තමයි කතාව ගලාගෙන යන්නේ ඔන්න පුතා මතක තියාගන්න අපි හිතුවොත් අනාගත යමක් මේක කරයි ඔහු කරයි මම කරයි එයා කරයි කිව්වොත් මේ සරලව සබ්ජෙක්ට් එකට will දාලා කියන්නේ දැන් බලන්නකෝ ඔහු ගුරුවරයෙක් වෙයි ඔහු ගුරුවරයෙක් වෙයි එතකොට පුතා මෙතන කරන ක්‍රියාවක් නැහෙනේ අතෙන් පයින් හිතින් කරන ක්‍රියාවක් නැහැ යම්කිසි වීමක් අඟවනවා වීමක් අඟවන ක්‍රියාපදේ මොකද්ද ඉංග්‍රීසි භාෂාව BEB එහෙනම් අතන ඉන්ෆිනිටිව් ෆෝම් ඔෆ් ද වර්බ් කියන එකට ඔයාලා දාන්න ඕනි මොකද්ද be දාන්න ඕනි ඔහු ගුරුවරයෙක් වෙයි he will be a teacher he will be a teacher අනේ විදිහට අපිට කියන්න පුළුවන් එහෙනම් be කියන්නේ ක්‍රියාපදයක් හොඳට මතක තියාගන්න ඔහු හොඳ ළමයෙක් වෙයි ඊළඟ අවුරුද්දේ he will be a good child he will be a good child next year එහෙනම් be එක දාන්නෙත් අපි ක්‍රියාවකට infinitive form of the be නේද be කියන ක්‍රියාපදයේ මූලික ස්වරූපේ infinitive කියලා කියන්නේ මූලික ස්වරූපේ ඒ විදිහට ඕනෑම ක්‍රියාපදයක් will එකට පස්සේ දාලා මූලික ස්වරූපෙන් දාලා අපිට අනාගතේ යමක් කරනවා කියලා කියන්න පුළුවන් හරි ලේසියිනේ නේද එතකොට මේක negative කරනකොට ඔයාලා මතක තියාගන්න will කියන එකත් එක්ක not එකතු කරනවා මම ඒක හිත කරන්නේ නැහැ ඔනවා නිකමට කියනවා I will not do it tomorrow I will not do it tomorrow මම ඒක හිත කරන්නේ නැහැ I will not do it tomorrow I'll not do it tomorrow ඒක කෙටි කරලා එහෙම කියන්නත් පුළුවන් තමත් ක්‍රමයක් තියෙනවා ඔයාලා මතක තියාගන්න will not අපිට කෙටි කරන්න පුළුවන් w o n apostrophe t දාලා won't කියලා නේද පුතා ඕ අකුරෙන්නේ w o n apostrophe t won't කියලා අපිට ගන්න පුළුවන් එතකොට ඔන්න හොඳට මතක තියාගන්න පුතා ඔයාලා හොඳට මතක තියාගන්න හරිද won't දානකොට තව ක්‍රියාපදයක් තියෙනවා I won't කියලා තව ක්‍රියාවක් තියෙනවා නේද w a n t I won't මට අවශ්‍ය ඒක නෙමෙයි පුතා මෙතන will not w o n apostrophe t won't එහෙනම් මම ඒක හිත කරන්නේ නැහැ I won't do it tomorrow I won't do it tomorrow එහෙනම් ඒක ඒක ස්වරූප තියෙනව නේද පුතා කියන්නේ හා අපි ගත්තොත් මම ඒක හිත කියන්නේ කරන්නේ කියන එක අපි ගත්තොත් I will not do it tomorrow මම ඒක හිත කරන්නේ I will not do it tomorrow I එක will කෙටි කරලා ගත්තොත් I'll not do it tomorrow I'll not do it tomorrow තව විදිහක් will not කෙටි කරොත් I won't do it tomorrow එහෙනම් විවිධ ස්වරූප තියෙනවා ඔයාලට ඒක අනාගත කාලේ කියන්නේ ඊළඟට පුතා ඉංග්‍රීසි භාෂාවේ ඔයාලගේ මේ will එක වාක්‍ය මුලට ගත්තම ප්‍රශ්න කරන්න පුළුවන් නේද ඔයා හිට පොත ගේනවද will you bring the book tomorrow will you bring the book tomorrow ඔයා හිට පොත ගේනවද will you bring the book tomorrow ඔයා හිට පොත ගේනවද ඔයා හිට පොත ගේන්නේ නැද්ද එහෙනම් will not එකේ කෙටි එක ගන්න පුතා won't you bring the book tomorrow won't you bring the book tomorrow තව විදිහක් හදන්න පුළුවන් පුතා will එක මුලින් තියලා not එක තියෙන තැනම ලිව්වොත් ඔයා හිට පොත ගේන්නේ නැද්ද will you not bring the book tomorrow will you not bring the book tomorrow කියන එකට වඩා අද වර්තමාන කාලයේදී වැඩිපුර භාවිත කරන්නේ won't කියන කෙටිපදේ won't you bring the book tomorrow හිට ඔයා පොත ගේන්නේ නැද්ද හරිද එතන මං සරල පාඩමක් ඉගෙනුවේ සිම්පල් ෆියුචර් ටෙන්ස් සරල අනාගත කාලයේ ඉගෙනුවේ හොඳට මතක තියාගන්න will දාලා ගන්නේ වෙනවා කියන අදහස් දෙනකොට be ක්‍රියාපද වෙනවා නැත්නම් infinitive form of the other verbs අනිත් ක්‍රියාපද වල අනිත් දේවල් එන්නේ හරිද පුතා එතකොට නෙගටිව් කරන්න නොත් දානවා will එක හරි won't එක හරි මුලට අරන් ඒක නෙගටිව් කරන්න පුළුවන් ඒකත් හොඳට මතක තියාගන්න එතකොට මේ 10 වසර පොතේ page number 10 එකේ තියෙනවා activity 2 ඒක පුරවන්න ඕනේ මේ simple future tense භාවිත කරලා උඩින් අභ්‍යාසෙ මම ඊළඟ තව පාඩමකින් කියලා දෙන්නම් right fill in the blanks appropriately සුදුසු ආකාරයට හිස්තැන් පුරවන්න follow the example given උදාහරණ අනුගමනය කරන්න tashmi innawa watmi innawa I'm a bit busy මට චුට්ටක් කාර්යබහුලයි I am a bit busy
Can you call me later? පස්සේ මට කතා කරන්න පුළුවන්ද? Sure, I'll call you tomorrow. හරි, මම ඔයාලට හෙට කතා කරන්න. Can you clean the pots and pan? හට්ටි මුට්ටි ඔයාලට පිරිසිදු කරන්න පුළුවන්ද? ආ, මුරල් කියනවා. Sure, I'll clean the pots and pans after lunch. කෑමෙන් පස්සේ මම ඒවා පිරිසිදු කරනම්. I'll එහෙම නැත්නම් I will clean the pots and pans කියලා ලියන්න. Father, can you please fix this watch? මේ ඔරලෝසුව සවි කරලා දෙන්න පුළුවන්ද? කැඩිලා කියලා හිතන්නකෝ. ඒක හයි කරලා දෙන්න පුළුවන්ද? Fix කරලා දෙන්න පුළුවන්ද? Okay, I will fix your watch in the evening. Okay, I will fix your watch in the evening. හවසට යන ගොරලොස්ස fix කරන්න. Please don't tell anyone. කිසිම කෙනෙකුට කියන්න බෑ. All right. හරි. මම ඒක කියන්නේ නැහැ. කියන්නේ නැතුව ඉන්නම් කාටවත්. එහෙනම් I will not tell anyone. I will not tell anyone. කෙටි ක්‍රමයක්. I'll not tell anyone. තව ක්‍රමයක්. I won't tell anyone. කිසිම කෙනෙකුට කියන්න. Please don't blame her. එයාට බනින්න එපා. Sure. ඇත්තෙම. I will not blame her. මම එයාට බනින්න නැතුව ඉන්නම්. I won't blame her මං එයාට බනින්නේ නැතුව නේද දැන් කෙටි ක්‍රමයක් ගත්තා sure I'll not blame her අනේ විදිහට කැමති විදිහට ඔයාලා ටික පුරවන්න එහෙනම් 10 වැස්සට වැඩ පොත අරගෙන ඔයාලා activity 2 කරලා තියන්න today we talk about simple future tense okay what is the pattern first come in the subject after that will help in verb then you need to use the infinitive form of the verb remember right after the verb you know what is coming object is coming after that we, if you add extra words what is called phrase you learn in the class right so if you are doing something in future just you are saying we need to use simple future tense So you or other people or any thing, right? So here, remember, always come in the infinitive form of the verb. Another thing you need to remember that that be verb, be verb, you can use in simple future tense to tell about the statement, right? Or if you use an adjective, if you use a preposition, if you use a noun, if you use a noun phrase, you can use the be. He will be a good doctor next year. He will be good in the next class. He will be in the house. He will be in the house. Other than that, you can use the actions verb. I will love her. I will love her. That is a mind action. Mind action. Right? I will do it. I will bring you a book. I will come to the class tomorrow. Right? That is the way. Right? And if we need to make negative, that is what is we use? We need to use not. That is the simple, you know. So, will not. What is the short form? W-O-N apostrophe T. Won't. That is also you can use. She won't sing tomorrow. Mother won't cook milk rice Tuesday. I won't come with you tomorrow. I won't meet Gayani in the evening. Like that you can use. And if you need to make a question in a simple way, just take the will front of the sentence. And if you need to make a negative sentence, you can take the won't helping verb with not that is front of the sentence. So, won't you come tomorrow? No, no. I won't come tomorrow. Will you go with me to Nilandahinu tomorrow? Yes, surely. I will come with you. So, I think today you learn about the simple future tense and how to use it just to say something. Just to say something. You are doing something in future in a simple way just to say we can use a simple future tense. Today lesson that one, activity from the grade 10 workbook, page number 10. So, next lessons I will tell you how to tell plan actions in future. The future plan action, how to tell. And if you are going to do something very near future, how to tell. That two lessons I will bring very quickly. So for this week, goodbye and be happy. I think that now you are very happy. Today they have opened the Nildanda, you know. So come out little but with carefully wearing your mask and all those things. And learn well. I think update the online learning because at the time you are going to university, you have to use these things. You have to learn typing. You have to learn all that online learning and those things. Update those things. Book writing, note writing that you have to forget about. Think about what is happening in the world. You have to be at home and do everything. So improve your online learning. So goodbye.